අයිබවන්න ඇලට අද මම ට්‍රැවල් වීඩියෝකත් තමයි වලට අරන් එන්නේ. දියණියගේ අධ්‍යාපනික කටයුත්තක් සඳහා බණ්ඩාරවෙල බලා පිටත් වෙන්න අපිට සිද්ධ වුණා. පහුගිය දවසක අවුරුදු 8:15ට බදුල්ල බලා පිටත් වෙන නගරාන්තර සීකුරුගාමි දුම්රියෙන් තමයි අපි බණ්ඩාරවෙලට ගියේ. ඉතින් ඒ යන අතරමඟදී වගේම බණ්ඩාරවෙල නගරයේ තියෙන සුන්දර ස්ථානයක සුන්දර දසුන් පෙළක් වලට මම අරගෙන එන්න හිතුවා. මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මොකද මමත් ගොඩාක් ආසයි සබා සෞන්දර්යය සිරි නරඹන්න. ඉතින් ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද, අපිට අපේ රටේ බලන්න ගොඩාක් ජාති තියෙනවා කියලා මට හිතුණා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම සබා සෞන්දර්යයට අපේ රටේ ලස්සන දකින්න ආසයිටයි අද වීඩියෝ එක. එහෙනම් දැන් අපි බලමු. සෞම්‍ය පැහැබර කාලගුණයක් තිබුණා. අපි ගිය දවසේ හොඳට අවුව පායලා තිබුණා. උදේවරු වෙනම් මීදුම් ගතිය තිබුණා. දවල් වෙනකොට මීදුමත් නැහැ, හොඳ පැහැදිලි ගතියක් තිබුණා. ඉතින් අපි අපේ වැඩට ඉවර කරගෙන ආවා. ළඟින්ම පිහිටලා තිබුණ මේ බණ්ඩාරවෙල කිණිගම පොරවගල කියන ස්ථානයට. මෙතන නැරඹුම් මධ්‍යස්ථානයක් විදිහට නම් කරලායි තියෙන්නේ. ගොඩත් තැන්වල අපිට ඇවිදින්න යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නැවත රාත්‍රී දුම්රියට අපිට යෑමට නිමිති තිබුණ නිසා ඉතින් ඊටද අවස්ථාවේදී පුංචි වෙලාවකදී තමයි අපි මෙතනට ආවේ. නිල්හසත් සුදු අලකුළුත් හරිත පැහැ ගහකුලත් මගේ නෙත සිත මෝහනය කරා කිව්වත් නිවැරදි. ඉතින් අපේ සිත ගොඩක් නිවන්න පුළුවන් අපේ පරිසරෙත්. විශේෂයෙන්ම අපේ රටේ සබා සෞන්දර්ය ඉතාමත් වැඩි. අපිට විඳින්න පුළුවන් සබා දහමක් අපිට ලැබිලා තියෙනවා. අපිට අගයක් නැති එක තමයි තියෙන්නේ. මේක විශේෂත්වය තමයි මෙතැන්ට ආහම් දුම්රිය ස්ථාන තුනක් පේනවා. දුම්රිය යනවත් පේන මං වලට පෙන්න්නම්. දුම්රියක් යනවා මම වීඩියෝ කරගත්ත සූම් කරලා බොහොම අමාරුවෙන්. ඔයාලට පේනව ඇති දුම්රියක් ගමන් කරනවා. ඉතින් දුම්රිය ස්ථාන තුනක් පේනවා කියලා තියෙනවා. ඉතින් හරියටම අපි මේ ප්‍රදේශය ගැන දන්නේ නැති හින්දා මට එච්චරටම හොයාගන්න බැරි වුණා. ඒ දුම්රිය ස්ථාන තුන තමයි බණ්ඩාරවෙල, හිල්ලොය, කිණිගම. ඉතින් ඒ දුම්රිය ස්ථාන තුනම මෙතනට පේනවා. ඒ වගේම තමයි මහමෙවුනා භාවනාසපුව පේනවා. අධ්‍යාපන විද්‍යාපීඨය මෙතනට පේනවා. පල්හැ ප්‍රදේශයේ බැලුවම නම් ගොඩක් බයක් දැනෙනවා. මොකද ප්‍රපාතයක් තියෙන, තනිකර බෑවුම් තියෙන්නේ. මේක ගොඩක් උඩින් පිහිටලා තියෙන ස්ථානයක්. ආරක්ෂිතව යකඩ වැටවල් වලින් මේක හදලා තියෙනවා නරඹන්න පුළුවන් විදියට ලස්සනට.
ඉතින් අපි වගේ සබා සෞන්දර්යය විඳින්න කැමති අයට ඡායාරූප ගන්න, වීඩියෝ ගත කරගන්න ඉතාමත්ම හොඳ ස්ථානයක් කියන්න පුළුවන් මේ පොරවදල. ඒ වගේම තමයි නිෂ්කලංකව පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඉතාමත් හොඳ ස්ථානයක්. ඔයාලා බණ්ඩාරවැල් ප්‍රදේශයට එනවා නම් මේ ස්ථානය නරඹන්න ගිහිල්ලා ඉතාමත්ම සුන්දරයි. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, S2 විඳලා ඡායාරූප අරගෙන එන්න, ගෙදර ඇවිල්ලා බලන්න පුළුවන් එතකොට. හැබැයි ඔබ ගිනින දේවල් එහි දාන්න එපා. ඒ සුන්දරත්වය විතරක් ඔයාලගේ සිතේ සටහන් කරගෙන, ඔයාලගේ කැමරාවල සටහන් කරගෙන එන්න. පෙරට ඉදෙන සුන්දරත්වය ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒවා ගෙනියන කැරිකසල වලින් අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර කරන්නේ නැතුව.